අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා 2023 ජනවාරි මාස 12 වෙනිදා සිට ජනවාරි මාස 18 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතා ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon එකද ක්‍රියාත්මක කරන්න ඉතින් මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හඳනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වෙන්නේ මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑම ඇති කරනවද ලග්න පලාපල අහලා එවයේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසවා දීම තමයි අපගේ එකම රුමුණ වන්නේ ඉතින් අපි ලග්න පලාපල එකින් එක විමසා බලමු මේෂ ලග්නයේ උපන් ඔබට ඉක්මන් ලැබීම් වලට ඉඩ ලැබෙනවා ලග්නාධිපති කුජ මෙතෙක් ගත කළ වක්‍රබව මෙම සතිය ආරම්භයේදීම අහොසිකොට ඉදිරියට යamak ඇති වෙනවා පවුලේ වත්කම් පිළිබඳව අලුත් අවධානයකට ඉඩ ඇති වෙනවා දෙවැනි දිනේ සිට භූමි දේපල හෝ ඉක්මන් ලැබීම් වලට ඉඩ ඇති වෙනවා තම කැපවීමෙන් යුතුව වැඩ කිරීමේදී පාර්ශ්වකරුවන්ගේ සහයෝගයද ලැබෙනවා කලාව හා දේශපාලන කටයුතු වලට විශේෂයි නව අධ්‍යාපන කටයුතු ආරම්භයකට පළමු දින ඉතාමත් සුදුසුවත් මානසික හුදකලා බවක් ඇති වෙනවා කලාශිෂ්ත්‍රයේ රූපලාවන්‍ය සැරසිලි හා සම්බන්ධ කටයුතු වල නියැලී ඉන්න අය හා සම්බන්ධ විවාහ යෝජනාවන්ට ඉඩ යෙදෙනවා බොහෝ කටයුතු වලදී නිහඬ බව හා යම් යම් බාධක ඇති වෙනවා නවකරු උපත්වලට සාමාන්‍යයෙන් නැහපත් 13 14 දිනවල සාමාන්‍ය සෙම්ගති ඇති කල හැකි ජලයෙන් ප්‍රවේශම් වෙන්න ඔබගේ ජය අංකය වන්නේ අංක 9 ජය වන්නේ වන්නේ රතු පැහැය ජය දිනේ වන්නේ අඟහරු වදා වෘෂභ ලග්නයේ උපන් ඔබ නිදහසේ වැඩ කළ හැකි සතියක් මේ සතියෙන් උදා වෙනවා ලග්නාධිපති සිකුරු භාග්‍යස්ථානයේ ගමන් කරන අතර කුජ ලග්නයේ තම වක්‍රබවින් මිදෙන මේ සතිය ඔබට ඔබගේ කටයුතු වඩාත් නිදහස හා කාර්යක්ෂම ලෙස කරගෙන යාමට ඉඩ ලැබෙනවා අන්නෙන් අතර සූදතාවයටද ඉඩ ඇති වෙනවා ඔබගේ ලැබීම් කෙරෙහි යම් යම් බාධක ඇති කළ හැකි කතාව පාලනය කරගන්න ඕන 17 වෙනි දිනෙන් පසුව ඔබගේ වැඩ කිරීමේ කලාව හෝ ස්වභාවයන් වෙනසකට පත් වුණත් ඒ ඔබට පාඩු නොවෙනවා නව අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධාකාරී ස්වභාවයක් ඇති කළ හැකි විවාහ යෝජනා වලදී මෙතෙක් පැවති සංකීර්ණතාවයන් වෙනස් වුණත් ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකීම සුදුසුයි ගෙදර කටයුතු වලදී කතාව නිසා යම් යම් ගැටලු ඇති කර හැකි සම සම්බන්ධ සුළු පීඩාකාරී තත්ත්වයන් නැති කළ හැකි ඔබගේ ජය අංකය වන්නේ අංක 6 ජය වර්ණ වන්නේ 23 සහ රෝස පැහැය ජය දිනය වන්නේ සිකුරාදා මිතුන ලග්නය මිතුන ලග්නයේ උපන් ඔබ සමාජයේ පිළිගත් අයගෙන් විවාහ යෝජනා ලැබනවා ලග්නාධිපති බුද මෙම සති අන්තයේදී තම වක්‍රකමන් ස්වභාවයෙන් නිදහස් වීමත් සමග අනුන්‍ය සම්බන්ධතාවයන් වඩාත් යහපත් වෙනවා 15 වන දිනෙන් පසුව වඩාත් විශේෂයි ඔබගේ පවුලේ ආදායම් තත්ත්වයන් වඩාත් තහවුරු කිරීමට උනන්දු වෙනවා 13 14 දිනයන් වඩාත් විශේෂයි උසස් අය හා සම්බන්ධතාවයන්ට ඉඩ ඇති වුණත් ඊට උපශීලීව කටයුතු කරන්න යුක්තිය පසඳලීමේ කටයුතු සම්බන්ධයෙන් විශේෂයි කලාශිෂ්ත්‍රය හා සම්බන්ධව කෙරෙන හැදෑරීම් බලදී යම් යම් පාඩු තත්ත්වයන් ඇති කළ හැකි ඉගෙනීම් කටයුතු වලට නිදහස් වටපිටාවක් ඇති වෙයි සමාජයේ වඩාත් පිළිගැනීමක හෝ ප්‍රසාදයක් ඇති අය හා සම්බන්ධ විවාහ යෝජනාවන්ට ඉඩ ඇති කෙරෙනවා 15 වන දිනෙන් පසු වඩාත් යහපත් වෙනවා ගෙදර කටයුතු ගැනද වැඩි හැඟීමකින් යුතුව කටයුතු කරනවා 17 වන දිනෙන් පසුව සෙම්ගති සම්බන්ධව ප්‍රවේශම් වීම මැනවි ඔබගේ ජය අංකය වන්නේ අංක 5 ජය වර්ණ වන්නේ ලකොළ පැහැය ජය දිනේ වන්නේ බදාදා කටක ලග්නය කටක ලග්නයේ උපන් ඔබ මුදල් කටයුතු වලදී සැලකිලිමත් වෙන්න ලග්නාධිපති සඳු දෙවැන්නේ ගමන් කරන සතියේ මුල් දිනය ඔබගේ කතාබහ තුළ වඩාත් සුහද බවක් ගෙන දෙනවා එහෙ 17 18 දිනවලදී ඔබගේ හැසිරීම් ස්වභාවයන් බොහෝ දුරට අනන්‍ය විවේචනයන්ට ලක් විය හැකියි මෙලමුදල් ගනුදෙනු වලදී තරමක් සැලකිලිමත් වෙන්නට ඕන සතියක දිනයන්හි වඩාත් විශේෂයි ජංගම හෝ ශ්‍රේෂ්ඨ සේවාවන් සම්බන්ධ කටයුතු වලදී හිසේ නිදහස හෝ සැහැල්ලු ගති වෙනස් වීමකට ඉඩ ඇති වෙනවා 15 16 දිනවලදී විශේෂයි රසායනීය මෝටර් කර්මාන්තය ලෝහ කටයුතු සම්බන්ධ හැදෑරීම් වලට 13 වෙනි දිනෙන් පසුව වඩාත් යහපත් බවක් ගෙන දෙනවා විවාහ යෝජනා සම්බන්ධව යම් යම් පීඩාකාරී තත්ත්වයන් නැති කළ හැකි 17 වෙනි දිනෙන් පසුව වඩාත් විශේෂයි ගෙදරු කටයුතු වලදී 12 15 16 දිනයන් සාමාන්‍යයෙන් සුබයි මෙතෙක් පැවති ශරීර උෂ්ණාධික බව හා ස්නායු බාධක තත්ත්වයන්හි සුබවාදී වෙනසක් ක්‍රමයෙන් නැති වෙයි ඔබගේ ජය අංකය වන්නේ අංක 3 ජය වන්නේ වන්නේ 1 මන් පැහැය ජය දිනේ වන්නේ බ්‍රහස්පතින්දා
සිංහ ලග්නය. සිංහ ලග්නයේ උපන් ඔබ කතාවේ බලයෙන් ගැටළු විසඳයි. ලග්නාධිපති රවි සතිය ආරම්භයේදීම 5වැන්නෙන් 6වැන්නට මාරුවන මෙම සතිය ඔබට බොහෝ දුරට අභියෝගාත්මක වුණත් විරෝධතා පාලනය කර ගැනීමට ඉඩ ලැබෙනවා. 6වැන්න අධිපති ශනිද බලවත් බැවින් ඔබට එතරම් අපහසුතාව ඇති නොවේ. සතිය අගවන විට බුදද තම වක්‍ර ස්වභාවයෙන් මිදෙන බැවින් කතබහින් අන්‍යයන්ව වසඟ කර ගනිමින් මෙලමුදල් වත්කම් පිළිබඳ ගැටළු නිරාකරණය කර ගැනීමට ඉඩ ලැබෙනවා. සතිය ආරම්භයේදීම කුජ වක්‍රයෙන් මිදී නිරුත් ගමනකට හුරුවන මෙම සතියේ තරඟකාරී හැකියාවන් වඩා තීව්‍ර කරනවා. නව පාඨමාලා හැදෑරීමකට සති අග දිනයන් වඩාත් සුදුසුයි. 14 දිනයට පෙර කාලය විවාහ යෝජනා වෙනුවෙන් ගැටළු මතු කලත් ඒවා නිරාකරණය කිරීමට අපහසු නොවේ. 12 දිනය වඩාත් ගැළපෙනවා. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසන සති අග දිනයන්හි ශුභ පලත්කර ගැනීමට ඉඩ ලැබෙනවා. රුධිර සීනි මට්ටම් පාලනය කරගන්න හදිසි වැඩිවීමකට ඉඩ ඇතිවේ. ඔබගේ ජයංකය වන්නේ අංක 1, ජයවර්ණය වන්නේ තඹ පැහැය, ජයදිනය වන්නේ ඉරිදා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ කාලය තුළදී රැකියාවේ ව්‍යාකූලත්වය දුර වෙලා යනවා. ලග්නාධිපති බුදු මෙම සති අගදී තම වක්‍ර ස්වභාවයෙන් මිදීම ඔබට මහත්ම සහනයක් ගෙන දෙනවා. සිතිවිලි වල තාර්කික බව සාධික කරනවා. ප්‍රසිද්ධ වෙළඳ කනදුණු වලට පෙළඹවීම ඇති කළද ප්‍රයෝජන බොහෝ දුරට අල්ප වෙනවා. රැකියාවේ කටයුතු වල මෙතෙක් පැවති ව්‍යාකූල ස්වභාවයන් සති අගවන විට ක්‍රමයෙන් සමනය වෙලා යනවා. සිතේ දැඩි ගතිය ක්‍රමයෙන් තුනී වෙනවා. කලාශාස්ත්‍රයේ කටයුතු වලට යොමු වීම සාමාන්‍යයෙන් ශුභ වුවත් වැඩි කැපවීමක් ඊට අවශ්‍ය වෙනවා. විවාහ යෝජනා වලට යහපත් ප්‍රතිචාර ලැබුණත් යම් යම් අසිරුතාවයලට මුහුණ දීමට සිදු වෙනවා. බරපතල තත්ත්වයන් නැති නොවේ. ගෙදර කටයුතු බොහෝ දුරට නිහඬව කෙරේ. පපුවේ තද ගතිය, වේදනාකාරී ගතිය සාමාන්‍ය වශයෙන් දැනෙනවා. ඔබගේ ජයංකය වන්නේ අංක 6, ජයවර්ණ වන්නේ 23 සහ රස පහය, ජයදිනය වන්නේ සිකුරාදා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට 13 වැනිදායින් පසු අනපේක්ෂිත ලැබීමක් මේ සතිය තුල සිදුවනවා. ලග්නාධිපති සිකුරු 4 වැන්නේ කේන්ද්‍රගතව තවදුරටත් ගමන් කරන අතර සති අගදී කුජ හිමි දෙනට නැගදී ගමන් කරන බැවින් ඉක්මන්කාරී ගති පැවතුම් පාලනය කර ගන්නට ඕන. ඉඩකඩම් ගනුදෙනු සම්බන්ධව වඩාත් කල්පනාකාරී වෙන්න 13 වැනි දිනෙන් පසු අනපේක්ෂිත ලැබීමකට සුළු ඉඩක් පවතී. සතිය මුල්ම දිනේ වඩාත් හිතකර හා ප්‍රයෝජනවත් අයුරින් ගතවනවා. ජලය හා සම්බන්ධ ශේෂ්ත්‍රවල අයට ලැබීම් වලට හිමිකම් පෙන්නුම් කරනවා. කලාශාස්ත්‍රයේ මෙන්ම සන්නිවේදන ශාස්ත්‍රයන්හි ප්‍රතිලාභී අවස්ථාවන් උදා වෙනවා. 18 වෙනි දිනෙන් හා ඉන්පසු වඩාත් විශේෂයි. විවාහ යෝජනා සම්බන්ධව අනපේක්ෂිත හෝ හදිසි බාධක තත්ත්වයන් පෙන්නුම් කරනවා. වැඩ කටයුතු වල සංවිධාන ශක්තියේ දුර්වලතා ඇති කළ හැකි. යෙදෙන හදිසි බාධකයන් ගැන සැලකිලිමත් වෙන්න. නව දරුපත්තරට සාමාන්‍යයෙන් සුබයි. නිවාස වැඩට උනන්දුවක් ඇතිවේ. ශරීර උෂ්ණාධික ගති සාමාන්‍යයෙන් පවතී. ඔබගේ ජයංකය වන්නේ අංක 6, ජයවර්ණය වන්නේ 23 සහ රස පහය, ජයදිනය වන්නේ සිකුරාදා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට වසවිස ශරීරගත විය හැකි. ලග්නාධිපති කුජ වක්‍රව තවදුරටත් 7 වැන්නේ ගත කරන මුල් දිනය පාර්ශ්වකරුවන් හා සම්බන්ධතා මැනවින් පාලනය කර ගන්න. රජය හා සම්බන්ධ කටයුතු වලදී මිල මුදල් සම්බන්ධතා වඩාත් යහපත් වෙනවා. විෘත්ති කනුදුණු යහපත් වෙනවා. රජය හා සම්බන්ධ කටයුතු වල යෙදෙන අයට සාමාන්‍යයෙන් සුබයි. යම් යම් ප්‍රතිලාභ නිසා මුදල් ලැබීමකට ඉඩ යෙදෙයි. 12 වැනි දිනය විශේෂයි. උසස් හෝ ප්‍රභු අය හා සම්බන්ධතාවයන්ට ඉඩ ලැබෙන අතර ඉන් ප්‍රයෝජනද ඇති වෙනවා. ප්‍රේම සම්බන්ධතාවක් විවාහය සඳහා යොමු වීමකට ඉඩ ඇති වුණත් 13 වෙනි දිනේ පසු වන තෙක් ශුභ මද වෙනවා. සති අගවන විට තරමක් ශුභයි. ගේදර කටයුතු වලදී කතාබහ පාලනය කරගන්න සති අගවන විට තරමක් යහපත් වෙයි. වසවිස ශරීරගත වීමකට ඉඩ ඇති වෙයි. ඊගෙන සැලකිලිමත් වෙන්න. ඔබගේ ජයංකය වන්නේ අංක 9, ජයවර්ණය වන්නේ රතු පැහැය, ජයදිනය වන්නේ අඟහරුවාදා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබ මේ කාලය තුළ විනෝදකාමී වැඩවලින් මුදල් උපයනවා. ලග්නාධිපති ගුරු 4 වැන්නේ සක්ෂේත්‍රව හංස යෝග ශක්තියද සමග ගමන් කරන මෙම සතියද ඔබගේ උසස් සිතිවිලි හා හැඟීම් අන්යන්ගේ සිත වසඟයට පත් කරනවා. යුක්තිය පසඳලීමෙහිලා විශ්වාසයෙන් ගොඩනගෙනු ඇත. වත්කම් තැන්පත්වලදී සාම්ප්‍රදායික ක්‍රම කෙරේම වැඩි උනන්දුවක් දක්වන අතර විනෝදකාමී වැඩවලින් මුදල් ඉපයීමේ හැකියාවක් පෙන්නුම් කරනවා. ගායන ශාස්ත්‍රයට සුබයි. 13-14 දිනයන්හි අනයන්ගේ ප්‍රසාදයට මෙන්ම ඉන් තමන්ටද ප්‍රයෝජනවත් විය හැකි අවස්ථා උදා වෙනවා. මිනිසයන් බොහෝ දුරට සාධාරණ වෙනවා.
නව අධ්‍යාපන පාඨමාලාවන් හැදෑරීමට තරම් ගැළපෙන වටපිටාවක් නොපෙන්වෙනවා බාධක සහිත වෙනවා විවාහ යෝජනා කෙරෙහි ඔබගේ ආකල්පමය හැඟීම් බොහෝ දුරට බාධක වෙනවා ගෙදර විනෝද තත්ත්වයන් ඇති වුණත් වැඩිහිටියන්ගේ බලපෑම ඇති වෙනවා නවද රූපත් සාමාන්‍යයෙන් ශුභ වෙනවා හදිසි අනතුරු තුවාල සම්බන්ධව තවදුරටත් ආරක්ෂාකාරී වෙන්න ඔබගේ ජය අංකය වන්නේ අංක 3 ජය වර්ණය වන්නේ රන් රන් පැහැය ජය දිනය වන්නේ බ්‍රහස්පතින්දා මකර ලග්නය මකර ලග්නයේ උපන් ඔබ ස්ත්‍රී පාර්ශ්වය හා සම්බන්ධතා ඉතාමත් යහපත්ව පවත්වාගෙන යනවා ලග්නාධිපති ශනි ලග්නගතව සස යෝග බලයෙන් ගත කරන මෙම සතියද ඔබට වඩාත් යහපත් වෙනවා යෝගකාරක සිකුරුද ලග්නගතව හැසිරීම නිසා විශේෂයෙන් ස්ත්‍රී පාර්ශ්ව සම්බන්ධතා ඉතාමත් යහපත් වෙනවා මෙලමුදල් ව්‍යාපාරවල යෙදවීම සම්බන්ධ උනන්දු ඇති වුණත් නවීන ක්‍රමවේදයන් ගැන යොමු වීම ප්‍රමාද විය හැකි රැකියාවේ කටයුතු බොහෝ දුරට නිහඬව සුපුරුදු ලෙස කරගෙන යන මොහොත් විනෝද කාමී ශේෂ්ත්‍ර බල කටයුතු කරන අයට වඩාත් ඵලදායි වෙනවා දේශපාලන හා පිරිස් පාලන ශේෂ්ත්‍ර බලට ත්‍රිබයි නව අධ්‍යාපන කටයුතු වල පීඩාකාරී බවක් පෙන්වන අතර මූල්‍ය හෝ වාණිජ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් විශේෂයි සතියේ මුල් දින විශේෂයෙන්ම විවාහ යෝජනා සම්බන්ධ බාධක මතු කරනවා ගෙදර කටයුතු කෙරේ යොමු වීම ඇති උනත් පැරණි දේවල් සම්බන්ධයෙන් විශේෂයි ආමාශිකත තුවාල හෝ සුළු ශල්‍ය කර්ම ගැන අවධානය යොමු කිරීමට සිදු වෙනවා ඔබගේ ජය අංකය වන්නේ අංක 8 ජය වර්ණය වන්නේ නිල් නිල් පැහැය ජය දිනය වන්නේ සෙනසුරාදා කුම්භ ලග්නය කුම්භ ලග්නයේ උපන් ඔබ නව ආයෝජන වලින් සතුටුදායක ප්‍රතිලාභ ලබනවා ලග්නාධිපති ශනි ස්වක්ෂේත්‍ර වූත් වැය ස්ථානගතව විපරිත බලෙන් සිටීම ඔබට ආඹ වාසීමේ අවස්ථා උදා වීමේ ශක්තිය දිලිහි නොයයි ඍජු ලෙසම මිල මුදල් යොදවා කෙරෙන කටයුතු වලින් වාසියත් වෙනවා ප්‍රතිලාභ සතුටුදායක වෙනවා රැකියාවේ කටයුතු වලදී ක්‍රියාවට වඩා සිතිවිලි ඉක්මන්වීම පාලනය කරගන්න රාජ්‍යංශ හා සම්බන්ධන බාධක පාලනය කර ගැනීමකට ඉඩ ලැබෙනවා සතියක වෙන විට ඉගෙනීම කෙරෙහි බලපාන බොහෝ බාධක ඉවත් කරන අතර ඉක්මන් ප්‍රතිලාභයන්ටද ඉඩ ඇති වෙනවා සතියේ මුල්ම දිනය විවාහ යෝජනා කෙරෙහි සුභවාදී වටපිටාවක් ඇති කලත් බාධක කැටළු කෙරෙහි අවධානය යොමු නොකරන ගෙදර මුල්ලේ පාලනය යහපතයි පවතිනවා 13 14 දිනවල විවෘත ජලාශ හා සම්බන්ධතා ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වන්න ඔබගේ ජය අංකය වන්නේ අංක 6 සහ අංක 8 ජය වර්ණ වන්නේ නිල් සහ විසිතුරු සහ රෝස පැහැය ජය දින වන්නේ සෙනසුරාදා සහ සිකුරාදා මීන ලග්නය මීන ලග්නයේ උපන් ඔබට ජලයෙන් කරදර පෙන්눔 කරනවා එනිසා ප්‍රවේශම් වෙන්න ලග්නාධිපති ගුරු සක්ෂේත්‍රව ලග්නයේම හංස යෝග බලයෙන් ගමන් කරමින් ගෙවන මේ සතියද ඔබට ඉතා හිතකර බවක් ගෙන දෙනවා ඔබගේ හැකියාවන් අන්‍යයන්ගේ ප්‍රසාදයට ලක් වෙනවා තරගකාරී වෙළඳ හෝ මුදල් ගනුදෙනු වලට ඉඩ ඇති කරන අතර රසායන වර්ග ගැන විශේෂ වෙනවා රාජ්‍ය සේවයේ යෙදෙන ශාස්ත්‍රීය කටයුතු හා සම්බන්ධ අයට මුල් දිනවල වඩාත් ශුභ වෙනවා 15 දිනෙන් පසු බොහෝ දුරට ගැටළු පාලනය කර ගැනීමට ඉඩ ලැබෙනවා 13 14 දිනයන් නව හැදෑරීම් හෝ පරීක්ෂණ කටයුතු සම්බන්ධව ශුභවාදී අවස්ථා උදා කරනවා ප්‍රසිද්ධ විෂයන් කෙරෙහි විශේෂයි 13 14 දිනවල විවාහ යෝජනා කෙරේ සුභවාදී වටපිටාවක් ඇති උනත් ප්‍රායෝගික බවක් ඇතිවීම උගහට විය හැකි. ගෙදර ජීවිතයේ ගමන් බිමන් හැකි තරම් පාලනය කරගන්න. 12 15 16 දිනයන්හි සෙම්ගති ජලය හා සම්බන්ධ කරදර වලට ඉඩ තිබේ. ඔබගේ ජය අංකය වන්නේ අංක 3, ජය වර්ණ වන්නේ රන් රන් පැහැය, ජය දිනය වන්නේ බ්‍රහස්පතින්දා.